ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් අද ක්‍රිස්තු වර්ෂ 2015 වූ ජනවාරි මාසේ 8 වෙනි බ්‍රහස්පතින්දා දිනය. අද දින ඉරුදාව පෙරවරු 6:00 විනාඩි 24ට ඉරබැසීම පස්වරු 6:00 විනාඩි 9ට රාහු කාලයේ දිවා කාලයට පස්වරු 1:00 විනාඩි 44 සිට පස්වරු 3:00 විනාඩි 13 දක්වා පවතින්නේ රාහු කාලයේ රාත්‍රී කාලයට රාත්‍රී 1:00 විනාඩි 48 සිට රාත්‍රී 3:00 විනාඩි 19 දක්වා පවතිනවා. අද දින මරුසිටින දිසාව දකුණු දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දිනය තුලදී සුබ දිසා වශයෙන් උතුරු දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය විරුද්ධ මතදරන්නන් සමග උනත් ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ඔබගේ මතවාදයන් අන්‍යයන්ගේ මතවාදයන් සමග සමපාත නොවුනත් ඉවසිලිවන්තව සහ ප්‍රඥාවන්තව කටයුතු කිරීම තුළින් ඔබට ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරනවා. බලාපොරොත්තු වූ ආකාරයට හදිසියේ යෙදෙන දුරබැහැර ගමන් බිමන් පෙන්නුම් කරනවා. එවැනි කටයුතු වලින් ඔබ යම්කිසි වෙළඳ ව්‍යාපාරිකමේ ලාභයක් අපේක්ෂා කරන්නේ නම් එය ඔබ හිතුවටත් වඩා සාර්ථක මට්ටමකින් සාර්ථකත්වයට පත් වෙනවා. හදිසි ධන ලාභ මේ අනුව අපේක්ෂා කළ හැකි වෙන දිනයක්. කෙසේ නමුත් හතිය ඇදුම වෙන තත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. වෘෂභ ලග්නය කරන කියන කටයුතු වල වෙනදා නොමැති අදිෂ්ඨානශීලී ගුණයක් චරිතය තුළින් ඉතා උසස් ආකාරයට විද්‍යාමාන වෙන වග පෙන්නුම් කරනවා. අධ්‍යාපන ශේෂ්ත්‍රයෙන් රතවන්නන්ට සොකීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශක්තිමත් කර ගැනීමට අන්‍යයන්ගෙන් කාලයෙන් ශ්‍රමයෙන් ධනයෙන් උපකාර ලැබෙන බව පෙන්නුම් කරනවා. මෙයනු ඔබ මෙතෙක් කලක් ඉල්ලුම් කරන ලද යම්කිසි ණය මුදලක් හෝ විශේෂ ත්‍යාගමේ මුදලක් ලැබෙන දිනයක් වශයෙනුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ගෙදොරදොර කටයුතු වල නව දියුණුවක් නව ප්‍රගතියක් ඇති කර ගැනීමට ඔබ වෙහෙසෙන බව පෙන්නුම් කරනවා. මෙනු නිවසේ අලුත් වැඩියාවක් වෙනුවෙන් නව අදහසක් ක්‍රියාවට නංවන දිනයක් වශයෙනුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. මධුමේහය ලේ ධාතුවේ ඌෂ්ණාතික රෝග තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. මිතුන ලග්නය අනාගතය සම්බන්ධ නව සැලසුම් ක්‍රියාවට නංවන දිනයක් වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය රැකියාව ඒ වගේම විවාහය සම්බන්ධ නව තීරණ ගැනීමට සිද්ධෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ව්‍යාපාරික කටයුතු වල නව දියුණුවක් ඇති කර ගැනීමට අන්‍යයන්ගෙන් ලැබෙන මහඟු සහයෝගය ඔබගේ ජීවිතයේ අනාගත දියුණුවට සහ සාර්ථකත්වයට හේතු වෙනවා ඇති. විශේෂයෙන් ඥාතීන් සමග ගනුදෙනු කිරීමේදී ඔබ හිතුවටත් වඩා ඒ අයවලුන්ගෙන් ඔබට යහපත් සහයෝගයක් සහ උපකාරයක් ලැබෙන බව පෙන්නුම් කරනවා. ගෙදරදොර කටයුතු වල උසස් ප්‍රගතියකුත් නව දියුණුවකුත් මේ අනුව ඔබට අද දින තුලදී අපේක්ෂා කරන්නට පුළුවන්. ආහාර විෂවීම් සහිත රෝග මානසික ආතතිය පිළිබඳව වැඩි කල්පනාකාරී බවක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. කටක ලග්නය බොහෝ අවංක පිරිසිදු අදහසින් යුතුව ජීවිතයේ අනාගත කටයුතු අනාගත සැලසුම් සාර්ථක කර ගැනීමට ඔබ උත්සුක වන වග පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ආධ්‍යාත්මයේ උසස් දියුණුවක් පෙන්නුම් කරනවා. සෑම දෙයක් පිළිබඳවම යථාර්ථවාදීව කල්පනා කරන දිනයක්. මෙනු ඔබගේ අදහස් සහ මතවාදයන්ගේ පවත්නාවූ පිවිතුරු බව නිසා
ඔබ කරන කියන කටයුතු වල යහපත් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි. මේ අනුව නව සැලසුම් අනුව කටයුතු කිරීම, නව තීරණ අනුව ජීවිතයේ අනාගත සම්බන්ධ තීරණ ගැනීමට අද දිනය යෝග්‍ය දිනයක්. විශේෂයෙන්ම නව සැලසුම් ක්‍රියාවට නැංවීමේදී ඔබගේ මතවාදයන් ජයග්‍රහණය කරන වග පෙන්නුම් කරනවා. ශීර්ෂගත රෝග, සෙම් රෝග ආදීන් විශේෂයෙන් ප්‍රවේශම් වීමට සිහි තබාගත යුතුය. සිංහ ලග්නය දැඩි ආත්ම විශ්වාසකින් යුතුව ජීවිතයේ අනාගතය සම්බන්ධ තීරණ ගන්නා දිනයක් වශයෙන් තමයි අද දිනය සිංහ ලග්නයේ ඔබට පෙන්නුම් කරන්නේ. පරිබාහිර පිරිස් විරුද්ධ වුණත් ඔබ ඔබගේ මතය ක්‍රියාත්මක කරන ස්වභාවයක් චරිතය තුළින් දිස්වෙනවා. යන ඕනෑම තැනක මූලිකත්වයත් නායකත්වයත් අපේක්ෂා කරන දිනයක්. එපි එකි අපේක්ෂාව ඔබ හිතුවටත් වඩා යහපත් ලෙසට සාර්ථකත්වයට පත්වෙන වග පෙන්නුම් කරනවා. මෙන ඔබගේ නව තීරණ ජීවිතයේ සමෘද්ධිය කරා ජයග්‍රහණය කරා ඔබව ගෙන යන වගයි පෙන්නුම් කරන්නේ. රැකියාවේ උසස් වීම අරමුණු කරගෙන තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත් වීමේ අපේක්ෂාවකින් සිටින්නේ නම් එකී අරමුණු සහ බලාපොරොත්තුව ජයග්‍රාහී තත්ත්වයකට පත්වෙනවා. කෙසේ නමුත් ආමවාතය වැනි රෝග තත්ත්වකින් පීඩා විඳින්නේ නම් බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වකින් පීඩා විඳින්නේ නම් ප්‍රවේශම් වීම ඉතා වැදගත් වෙනවා. කන්‍යා ලග්නය බොහෝ කාලයක් සැලසුම් කරන ලද විශේෂ අරමුණක් ජයග්‍රහණය කර ගැනීමට අවශ්‍ය කරන චිත්ත ශක්තිය සහ ආත්ම විශ්වාසය ඇතිවන දිනයක් වශයෙන් තමයි අද දිනය කන්‍යා ලග්නයේ ඔබට පෙන්නුම් කරන්නේ. තම අපේක්ෂිත අරමුණු සහ ඉලක්කය කෙසේ හෝ ජය ගැනීමේ දැඩි අදිෂ්ඨානශීලී ගුණය ඔබව ජයග්‍රහණය කරා ගෙන යන වග පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතු, සම්මුඛ පරීක්ෂණ, තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමට අද දිනය ඔබට ඉතාමත් යෝග්‍යයි. ඉදිරිපත් වන කටයුතු වල යහපත් ජයග්‍රාහී බවක් ඔබට අපේක්ෂා කළ හැකි වන දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්නුම් කරන්නේ. ගෙදර දොර කටයුතු වලට වඩා පරිබාහිර කටයුතු අධික වන බවකුත් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් අද දිනය තුළදී කටයුතු කාර්යයන් බහුල වීම නිසා ආහාර පාන ආදිය ගැනීම පවා අතපසු විය හැකි. ආමාශකත රෝග තත්ත්වයන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. තුලා ලග්නය තීරණවල ෂණික වෙනස්කම් පෙන්නුම් කරන දිනයක්. සමබර අදහස් සිත් තුළ ඇති වුණත් පරිබාහිර පුද්ගලයන් පිළිබඳව පමණට වඩා විශ්වාසය තැබීම එතරම් යෝග්‍ය වන්නේ නැහැ. ප්‍රේමය, ආදරය, හවුල් ව්‍යාපාරික කටයුතු වලින් යම් යම් පාඩු ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. මානසික ආතති තරමක් දුරට වැඩි දිනයක්. පමණට වඩා ප්‍රශ්න පිළිබඳව කල්පනා කිරීමෙන් වැළකීමට ඔබ සිහි තබා ගත යුතුයි. විශේෂයෙන්ම රැකියාවේ කටයුතු වලට වඩා පරිබාහිර කටයුතු අධික වන වගක් පෙන්නුම් කරනවා. උත්සාහවන්තව සහ ධෛර්ය සම්පන්නව ජීවිතයේ අනාගත කටයුතු සැලසුම් සාර්ථක කර ගැනීමට වෙහෙස වී කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. පරිබාහිර පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී බොහෝ දුරට කල්පනාකාරී විය යුතුයි. මුදල් පාඩු සිදුවිය හැකි නිසා. කෙසේ නමුත් ආමාශකත රෝග, රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග, මානසික ආතතිය වැනි තත්ත්වයන්ගෙන් හැකිතාක් දුරට ආරක්ෂා වීම ඉතා වැදගත් වෙනවා. උච්චික ලග්නය රැකියාවේ කටයුතු වල යහපත් තීරණ ගන්නා දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්නුම් කරන්නේ. ඉදිරිපත් වන කටයුතු වල යහපත් ජයග්‍රාහී බවක් අත්පත් කර ගැනීමට යොදන සැලසුම් වල යහපත් සාර්ථකත්වයක් අපේක්ෂා කරන්නට පුළුවන්. හදිසියේ දෙන දුරබැහැර ගමන් බිමන් පෙන්නුම් කරනවා. කෙසේ නමුත් ඉදිරිපත් වන කටයුතු වල යහපත් ප්‍රගතියක් වගේම යහපත් දියුණුවක් ඔබට අපේක්ෂා කරන්නට පුළුවන්. ගෙදර දොර කටයුතු වල නවතාවයක් වෙනුවෙන් ඔබට අමතර මුදලකුත් වැය වෙන වග පෙන්නුම් කරනවා.
හැකිතාක් දුර පරිබාහිර පිරිස සමග කටයුතු කිරීමේදී ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව ප්‍රඥාවන්තව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ආහාර පාන ආදී ගැනීමේදී බොහෝ දුරට අපත්‍ය ආහාර ගැනීමෙන් වැළකීමට සිහි තබා ගත යුතුයි. මීට හේතුව ඔබට ආහාර අජීර්ණ තත්ත්වයක් පෙන්눔 කරන නිසා. ධනු ලග්නය ශනික තීර්ණවලදී බොහොම ඉවසිලිවන්තව කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. කෙසේ නමුත් ආධ්‍යාත්මයේ උසස් දියුණුවක් පෙන්눔 කරන දිනයක්. ඔබගේ දැනුම තුළින් ඔබ අන්‍යයන් දැනුවත් කරන උපදේශකවරයෙක් නම් ගුරුවරයෙක් නම් ඔබට යහපත් දිනයක් වෙනවා. විශේෂයෙන්ම ඔබගේ මතවාදය සහ අරමුණ ජය ගැනීමට අවශ්‍ය කරන දැඩි චිත්ත ශක්තිය සහ ආත්ම විශ්වාසය ඔබට ඇතිවන දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්눔 කරන්නේ. අනාගත සැලසුම්වල සුවිශේෂී වූ සාර්ථකත්වයක් වගේම දියුණුවක් ඔබට අපේක්ෂා කළ හැකි වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වන්නන්ට තරමක් දුරට කාර්යබහුල දිනයක් වුණත් ඔබගේ අරමුණු සහ බලාපොරොත්තු ඔබට සාර්ථකත්වයට පත් කරගත හැකි වෙනවා. සන්ධිගත රෝග ආතරයිටිස් වැනි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තවදුරටත් කල්පනාකාරී වීම ඉතා වැදගත් වෙනවා. මකර ලග්නය කලාකාමී නිර්මාණශීලී අදහස් සිත් තුළ ඇතිවන දිනයක්. නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තුළින් අන්‍යයන් ආකර්ෂණය කරගත හැකි වෙනවා. මෙනු ඔබ කුමන හෝ ශේෂ්ත්‍රයක කලාත්මක නිර්මාණශීලී අංශයක නිරත වන්නේ නම් ඔබගේ අරමුණු සහ බලාපොරොත්තු වලට අද දිනය ඉතාමත් යෝග්‍යයි. අන්‍යයන් ආකර්ෂණය කරගත හැකි වෙන දිනයක්. ඔබගේ මතය සහ අදහස නිරවුල්ව ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය කරන ආත්ම විශ්වාසය සිත් තුළ ඇතිවන දිනයක් වශයෙන් තමයි අද දිනය පෙන්눔 කරන්නේ. හවුල් ව්‍යාපාරිකයන්ට අද දිනය ඉතාමත් යහපත් දිනයක් වෙනවා. ප්‍රේමය ආදරය සම්බන්ධ ඇතිවන බලාපොරොත්තු ශක්තිමත් ස්ථාවර ස්ථීර තත්ත්වයකට පත් වෙනවා. සෙම් රෝග හතිය ඇදුම අක්ෂිගත රෝග තත්ත්වයන් පිළිබඳව තවදුරටත් කල්පනාකාරී වීම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාමත් යහපත් වෙනවා. කුම්භ ලග්නය රැකියාවේ කටයුතු වල යහපත් ප්‍රගතිය නව දියුණුව උසස් වූ සාර්ථකත්වය අපේක්ෂා කළ හැකි. ඉදිරිපත් වන කටයුතු වල ජයග්‍රාහී බව පෙන්눔 කරනවා. වෙනදාට වඩා ක්‍රියාශීලීව ජීවිතයේ අරමුණු ජය ගැනීමට වෙහෙසෙනවා. අනාගතය පිළිබඳව සිතා බලා නිවැරදිව බුද්ධිමත්ව තීරණ ගන්නා දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්눔 කරන්නේ. තන්පත් ධනයේ විශේෂ වර්ධනයක් ඇති කර ගැනීමට යොදන සැලසුම් සාර්ථකත්වයට සහ ප්‍රගතියට පත් වෙනවා. ඔබ කුමන තරාතිරමක අධ්‍යාපන ශාස්ත්‍රයක නිරත වන අයෙකුනත් ඔබට අද දිනේ යහපත් දිනයක් වශයෙන් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ අදහස් සහ මතවාදයන්ට යහපත් ඉඩක් යහපත් ප්‍රතිඵලදායි තත්වයක් අත්පත් වෙන වග පෙන්눔 කරනවා. කෙසේ නමුත් අක්ෂිගත රෝග සන්ධිගත දුබලතා සහිත රෝග ආදීන් පීඩා විඳින්නන් තවදුරටත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. මීන ලග්නය අදහස් පළ කිරීමේදී කල්පනාකාරී වීම ඉතා වැදගත් වෙනවා. ඉවසිලිවන්තව බුද්ධිමත්ව ඔබගේ මතවාදයන් සහ අදහස් ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වෙනවා. විදේශගත වීමේ අරමුණු සහ බලාපොරොත්තු වලට යහපත් ප්‍රතිඵලදායි තත්ත්වයක් පෙන්눔 කරන දිනයක්. විවාහය සම්බන්ධ ෂණික තීරණ හදිසි තීරණ ගැනීමට සිද්ධෙනවා. මෙතෙක් කලක් අතපසු වී තිබූ විශේෂ කටයුතු සාර්ථකත්වයට සහ ප්‍රගතියට පත් කරගත හැකි වෙන අවස්ථාවන් යෙදෙන බවකුත් පෙන්눔 කරනවා. නිවසෙන් බැහැර හදිසියේ යෙදෙන කෙටි දුර බැහැර ගමනක් පෙන්눔 කරන වගකුත් කියවෙනවා. කෙසේ නමුත් ඔබගේ අනාගතය සම්බන්ධ ගන්නා වූ තීරණවල යහපත් ප්‍රගතියක් පෙන්눔 කරන දිනයක්.
විශේෂයෙන්ම ජලය ආශ්‍රිතව තියෙන රෝග තත්ත්වයන්, සෙම් රෝග තත්ත්වයන්, හතිය, පෙනහළු ආසාදිත රෝග තත්ත්වයන් පිළිබඳව තවදුරටත් කල්පනාකාරී වීම, සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.